බෝවන් යාළුවනි, ඔන්න අද මගේ නම රස වෑහෙන දිව පිනවන අල බැදුමක්. පොටැටෝ ෆ්‍රයි එක රෙස්ටෝරන්ට් ස්ටයිල් එකට. ඔයාලා මේක අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඔගොල්ලන් නදි කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බෙල් එකත් ක්ලික් කරන්න. මං අද ගෙනාවේ රසම රස රෙස්ටෝරන්ට් වල හදන විදියට තමයි අල ෆ්‍රයි එක ගෙනාවේ. මේකට මම ගත්තා තම්බලා කෑඩි පොල්. සාමාන්‍ය අල කෙඩි නම් හතරට කපන්න, නැත්තම් හයට වුණත් කමන්නේ, ගාන්ට කපා ගන්න. ඊට පස්සේ මම ලූණු ගෙඩි, ලොකු ලූණු ගෙඩි දෙකක් ගත්තා. තක්කාලි සාමාන්‍යයෙන් ගෙඩි හතරක් ගත්තා. අමු මිරිස් කරල් දෙකක් තුනක් විතර ගත්තා. මං අයකට ගත්තා අර කොච්චි මිරිස්. ඊට පස්සේ රම්පේ, කරපිංචා, කුරුඳු කෑල්ල, කොත්තමල්ලි කොළ ටිකක් කපලා ගත්තා. පොල් තෙල් ගත්තා. ඔයාලට ඕනි තෙලක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කෑලි මිරිස් හැඳි දෙකයි, ගම් මිරිස් හැඳි එකයි, ලුණු උඹලට. ඊසේ තෙල් එකක් උනාට පස්සේ කපාගත්ත මේ සයිස් එකට අල කපා ගන්න. අල කපාගෙන යාල එක දාන. අල එක පොඩ්ඩක් එහාට මෙහාට පෙරලලා ඒක මේ පොඩ්ඩක් බැදෙන්න දෙන්න. මෙන්න මේ ගානට වැඩි වෙනවා. පාට යන්තම් ගන්නවන් පාට වෙනකොට අයින් කරලා ඊට පස්සේ අර අපි කපලා තියාගත්ත ලුණු ලුණු ටිකයි, තක්කාලි, අමු මිරිස්, කොච්චි මිරිස්, කරපිංචා, රාම්පේ, කුරුඳු කෑල්ල, ඒ ටික ඔක්කොම දාන්න. දාලා ඒ ටිකක් පොඩ්ඩක් තෙලේ බැදෙන්න ආරෙන්න. ඒ ටික තෙලේ බැදුනට පස්සේ තමයි අපි අල එකත් එක්ක මික්ස් කරන්නේ. එක පාටව මික්ස් කරන්න එක. ඒ අතරතුර අල එක පොඩ්ඩක් කෙරලා ගන්න. ඊට පස්සේ මේ හොඳට අල එකයි ලුණු මික්ස්චර් එකයි ඔක්කොම හොඳට මික්ස් කරගන්න. මික්ස් කරගෙන ඊට පස්සේ මම ඒ ටික අයින් කරලා තමයි මං තෙලට දැම්මේ. මිරිස් කුඩු ටිකයි, ගම් මිරිස් එකයි, උම්බල කඩු ටිකයි. ලුණු දාන්නත් අමතක කරන්න එපා. ලුණු ටික ගානට දාගන්න. දාලා තමයි ඔක්කොම මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ටිකක් දාලා හොඳට මික්ස් කරලා ලිප ඕෆ් කරන තමයි මම කොත්තමල්ලි කොළ ටික දාගන්න. පොඩියට කපලා කොත්තමල්ලි කොළ දාලා ලිප ඕෆ් කරලා දැන් බලන්නකෝ රසම රස අල ෆ්‍රයි එකක් හම්බ වුණා. මේ විදිහටම හදලා බලන්න, ඔයාලත් කාලා බලන්න රසම රසයි. මේ එක මේ ෆ්‍රයි එක විතරක් ඇති අපිට බත් එක කන්න. රස වෑහෙන දිවපින අල බැදුමක් හදලා කාලම බලන්න. අලුත් විදිහට රසම රස රෙස්ටෝරන්ට් අල බැදුමක්. ඔයාලා තවම නදි කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් එකත් ක්ලික් කරන්න. ඔයාලට ආයුබෝවන්, සුබ දවසක්. ආයෙත් මම රසම රස රෙසිපි අරගෙන ඔයාලා හම්බ වෙන්න එන්නම්.